විට අපට ඒ ලයිස්තුව ලැබිලා තිබෙනවා. වෛද්‍ය රමේෂ් පතිරණ තමයි ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ පෙරමුණ ගෙන තිබෙන්නේ. ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව කලින් 215814ක්. දෙවන ස්ථානය සම්පත් අතුකෝරාල මහත්මයාට හිමි වෙනවා මනාප ඡන්ද 128331ක් සමගින් ඒ වගේම මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහත්මයා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 111626යි චන්දිම වීරක්කොඩි මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 84984යි ඉසුරු දොඩන්ගොඩ මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 71266යි පොදු ඡන පෙරමුණ ඒ ආකාරයට මනාප ලබාගෙන තව දෙදෙනෙක් සිටිනවා හත් දෙනෙක් තේරිපත් වී තිබෙනවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් කලින්දු ෂාන් විජේලාල්ද සිල්වා මහත්මයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 67793යි ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 63357යි හරි ජනප්‍රිය චරිතයක් ගාල්ල දේශපාලනයේ ගීතා කුමාරසිංහ මහත්මිය කොහොමත් ඊළඟට අපිට පුළුවන් සමගි ජන බලවේගයේ ලයිස්තුවට අවධානය යොමු කරන්න එහි ප්‍රථම ස්ථානයේ දිනා ගන්නවා ගයන්ත කරුණාතිලක මහත්මයා මනාප ඡන්ද 50097ක් ලබා ගන්නවා මනුෂ නානායක්කාර මහත්මයා තේරිපත් වෙනවා මනාප ඡන්ද 47399ක් ලබා ගනිමින් කලින්දු එහෙත් එක්සත් ජාතික පක්ෂය නැහැ එතකොට